අයිබෝන් හැමෝටම සුබ දවසක්. ඔයා මේ එකතු වෙන්නේ අමිලනේ YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ Aliexpress website එකෙන් කොහොමද නීත්‍යානුකූලව මුදල් ලොපයන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ අයට ඊමණි කරන්න ගියාම ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ගොඩක් accounts අපිට create කරන්න බෑ. ඒ වගේම තමයි කොහොම හරි account එකක් create කරගෙන මේක වැඩ කරත් මෙන්න මේ මුදල් withdraw කරන්න ගියාමත් අපිට ඊට වඩා ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක තමයි මෙන්න මේ sites ගොඩක් support කරන්නේ මේ PayPal එකට. ඉතින් මේ වෙද්දි ලංකාවට PayPal support කරන්නේ නැති නිසා ඉතින් ඊට පස්සේ අපිට තවත් කෙනෙක්ගේ තොරතුරු දාලා වෙනත් රටක තොරතුරු දීලා මෙන්න මේ වගේ fake address දීලා අපිට fake accounts create කරගන්න සිද්ධ වෙනවා මෙන්න මේ විදියට. ඉතින් ඒ විදියට තමයි අපිට illegal process එකකට තමයි මෙන්න මේ මුදල් ලංකාවට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ PayPal වැඩ නැති නිසා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Aliexpress website එකේ කිසිම illegal process එකක් නැහැ. නීත්‍යානුකූලව ඔයාට මුදල් රුපියලා ඔයාගේ ලංකාවේ බැංකු ගිණුමට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක කිසිම වංචාවක් නැහැ. ඔයාලට පුළුවන් ඔයාගේ බැංකු ගිණුමේ තොරතුරු ටික ඇඩ් කරලා ඔයාට withdraw කරගන්න ඔයාගේ බැංකු ගිණුමටම ඩොලර්ස් විදියට. ඉතින් මෙන්න මේ විදිහට Aliexpress කියන වෙබ්සයිට් එකේ નિවරදිව මුදල් රුපියන්නේ කොහොමද affiliate account එකක් create කරගන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මීට සතියකට විතර කලින් මම මේ වීඩියෝ එක publish කරේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් description එකේ මම link එක දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන info card එකක්. එතනින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට පස්සේ හෝ ඒ වගේම තමයි දැන් වුණත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එතෙන්දි මම ඔයාලට කිව්වා ඔයාගේ අධ්‍යාපනික මට්ටම මොකක් වුණත් ඒ වගේම තමයි ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් ගෙදර ඉන්න කෙනෙක් වුණත් ඔයාලට මෙන්න මේක හරහා වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයාලට PC එකක් නැති වුණත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මෙන්න මේ ජොබ් එක කරන්නත් ඔයාලට හැකියාව තියෙනවා කියලා. ඒ වගේම ඔයාලට ලොකු දැනුමක් අවශ්‍ය නැහැ කියලාත් මම එතෙන්දි කිව්වේ. මොකද මේක ඕනම කෙනෙක්ට වීඩියෝ එකක් බලලා සරලව තේරුම් අරගෙන කරන්න පුළුවන් නිසා. Right. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් කලින් කිව්වා වගේ. ඒ වීඩියෝ එක බලපු කෙනෙක් නම් ඔයාලට මම පොරොන්දු වුණා ක්‍රම තුනක් කියලා දෙනවා කියලා. කොහොමද මෙන්න මේ විදිහට මුදල් රුපියන්නේ? ඒ වගේම තමයි මම ඔයාලට තවත් අලුත් ක්‍රමයක් කියලා දෙනවා කියලා කිව්වා. මෙන්න මේ විදිහට Aliexpress website එක හරහා මුදල් රුපියන්නේ. Right. ඒ කිව්ව විදිහට ඔයාලා account එකක් create කරගත්තා නම් දවස් 3කට විතර පස්සේ ඔයාලට email එකක් එනවා. ඔයාගේ affiliate account එක ready. දැන් ඔයාලට Aliexpress portal එකට log වෙන්න පුළුවන් කියලා. දැන් අපි බලමු Aliexpress portal screen එකට ගිහිල්ලා කොහොමද මෙන්න මේ විදිහට මුදල් උපයන්නේ කියලා. හරි. දැන් ඔයාලට දවස් 3කින් විතර email එකක් එනවා. මෙන්න මේ account එක ready. දැන් ඔයාලට use කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන සාමාන්‍ය විදිහට නැවතත් Aliexpress කියන site එකට එන්න. ආපහුට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ affiliate කියන එකට යන්න. ගියාට පස්සේ Aliexpress portal එකට එන්න පුළුවන්. මේකට ඇවිල්ලා සාමාන්‍ය විදිහට ඔයාලට අර කලින් දුන්න email එක සහ password එක දීලා මේකට sign in වෙන්න පුළුවන්. සයින් ඉන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩෑෂ්බෝඩ් එකෙන් තමයි මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ටූල්ස් කිහිපයක් තියෙනවා මෙන්න මේ දේවල් මැනේජ් කරන්න. මේක තමයි සම්පූර්ණම ඔයාගේ බෑක් එන්ඩ් එක. මේක හරහා තමයි හැම දෙයක්ම ඔයාලට කරන්න තියෙන්නේ. හරි. මේකේ ටූල්ස් කිහිපයක් තියෙනවා. අපි එකෙන් එක කතා කරමු. මේකේ කොහොමද ඈර්නින් මෙතඩ්ස් තියෙන්නේ? ඒ වගේම තමයි මොන විදියටද අපි මෙන්න මේ වගේ දේවල් ප්‍රොමෝට් කරන්නේ? ඒ වගේම තමයි කොච්චරක් අපිට මෙන්න මේ ප්‍රොමෝට් කරාට පස්සේ ගෙවනවද? මේ වගේ දේවල් අපි දැන් කතා කරමු. හරි, මෙතනින් එනවා මම පේමන්ට් කියන එකට. මෙතන තමයි ඔයාගේ account එක ඇඩ් කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි withdrawals ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි commission rules බලා ගන්න. මේ වගේ හැම දෙයක්ම payment information ඔක්කොම තියෙන. ඉතින් මේ දේවල් මම පොඩ්ඩක් ඉස්සරහට කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු මේ commission rules කියන එකට ගිහිල්ලා. මේ commission rules කියන එකට ගියාට පස්සේ category wise commission breakdown එක තමයි අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මම මේක filter කරගන්නවා high to low කියන එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන අපිට men's clothing, women's clothing, children clothing, garden supplies, interior accessories, mobile phone accessories කියන ඒවාට 9% commission එකක් ගෙවනවා. ඒ වගේම තමයි other categories වලට අපිට 7% commission එකක් ගෙවනවා. ඒ වගේම තමයි මේකේ තවත් products තියෙන individual products වලට ගිහිල්ලත් අපිට බලන්න පුළුවන් මේකට කොච්චරක් ගෙවනවද කියලා. අපිට ඒකට Aliexpress site එකට ගිහිල්ලා මම ඔයාලට තව setting එකක් තියෙනවා හදාගන්න ඒක කියලා දෙන්න. ඉතින් ඒක අපි product එකක් promote කරනකොට බලමු. ඉතින් මෙන්න මේ products තමයි එතකොට අපි මේකෙදි මූලික වශයෙන්ම ප්‍රොමෝට් කරන්න අවශ්‍යන්නේ. මොකද අපිට වැඩිපුර ප්‍රමාණයක් ගෙවන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් වලින් නිසා. රයිට්. අනිත් දේවල් ප්‍රොමෝට් කරන්න එපා කියලා නෙමෙයි මෙතෙන්දි කියන්නේ. අපි වැඩිපුර කමිෂන් එකක් ගෙවන දේවල් ප්‍රොමෝට් කරාම අපිට ගෙවන ගාණ වැඩි නිසා අපි ඒක තමයි උපරිම try කරන්න ඕනේ මෙන්න මේ දේවල් ප්‍රොමෝට් කරන්න. හරි, මම හිතනවා දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් ඇති කමිෂන් සම්බන්ධව කොච්චර කමිෂන්ස් ඔයාලට ගෙවනවද, ඒ වගේම තමයි මොන ප්‍රොඩක්ට්ස්ද අපි මේ වෙද්දි ප්‍රොමෝට් කරන්න ඕනේ වැඩිපුරම, ඒ වගේම තමයි කොච්චරක් ප්‍රොමෝට් කරොත් අපිට මෙන්න මේ වගේ ගෙවනවද, මේ වගේ දේවල් සම්බන්ධව මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ඇති කියලා. දැන් අපි බලමු
මේ විදිහට කොහොමද අපි ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරන්නේ? ඒ වගේම තමයි කොහොමද අපි ලින්ක්ස් ජෙනරේට් කරන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි තවත් අපිට මොනවද මේකේ පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස්. ඉතින් මෙන්න මේ දේවල් අපි දැන් කතා කරමු. අපි බලමු කොහොමද පළවෙනි ක්‍රමයට ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරන්න කියලා. ඉතින් ඔයා එන්න මෙන්න මේ විදිහට ඇඩ් සෙන්ටර් කියන එකට. මේ ඇඩ් සෙන්ටර් කියන එකට ආවට පස්සේ මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් higher commission කියන එකට. ගිහිල්ලා මෙතනින් මම ටිකක් වැඩිපුර සේල්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම තමයි ටිකක් වැඩිපුර commission එකක් තියෙන එකක් සිලෙක්ට් කරගන්නවා මෙතෙන්දී මම. මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම සිලෙක්ට් කරගන්නවා. රයිට්. මේකෙදී ඔයාට බලා ගන්න පුළුවන් අපිට 109ක estimated linking commission එකක් ගෙවනවා. ඒ කියන්නේ indirect estimated linking commission එක රුපියල් 415ක් වගේ කියලා මේගොල්ලෝ මෙතෙන්දී කියනවා. රයිට්. දැන් මම යනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා ප්‍රොමෝට් නවු කියන එකට ගියාට පස්සේ මේකට අදාළ ෆොටෝස් ටික තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රැකින් ID එක ඩිෆෝල්ට් ඒ වගේම තමයි මම හදාගත් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට ට්‍රැකින් ID එක එඩිට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ඩිෆෝල්ට් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි කියන එක දෙන්න. ඒ වගේම තමයි ඔයා වෙනත් රටකට ප්‍රොමෝට් කරනවා නම් මෙන්න මේ අදාළ ලැන්ග්වේජස් ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මුලින්ම කරන්න මෙන්න මේ ඩවුන්ලෝඩ් ඕල් කියන එකට යන්න. ඊට පස්සේ දැන් මේක කැමති ලොකේෂන් එකකට ඔයාලට එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මේ තියෙන්නේ මගේ ඒ අදාළ ෆොටෝස් ටික මෙතෙන් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. රයිට්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ලැන්ග්වේජ් ඔක්කොම හරි ප්‍රොමෝ මැටීරියල් කියලා එකක් තියෙනවා. මේක අපිට මෙන්න මේ විදිහට කොපි කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොපි ඇන් ප්‍රොමෝ කියන එකට ගිහිල්ලත් කොපි කරගන්න පුළුවන්. හැබැයි රෙකමන්ඩ් කරන්නේ මම මෙන්න මේ විදිහට කොපි කරගන්න. මොකද මේක ඔක්කොම ටෙක්ස්ට් එක එකට තමයි කොපි වෙන්නේ. එහෙම වුණාම ඔයාලට මේක ලස්සනට ඇඩ් කරගන්න බෑ. ඉතින් මම මෙන්න මේක මේ විදිහට කොපි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ සෝෂල් මීඩියා එක සිලෙක්ට් කරගෙන දැන් මම මෙතෙන්දී Facebook එකනේ දුන්නේ. ඔයාලා සිලෙක්ට් කරන සෝෂල් මීඩියා එකේ මේක ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන්. රයිට්. මම Facebook එක අරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මෙතන යනවා ෆොටෝ ඇන් වීඩියෝ කියන එකට. ගිහිල්ලා මම කරන්නේ මේ ප්‍රොමෝ මැටීරියල් එක මෙතෙන්ට පේස්ට් කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් click and buy කියලා මෙන්න මේ tracking link එක අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ add photos and videos කියන එකට ගිහිල්ලා මෙතනින් මම desktop එකට ගිහිල්ලා photo 1 මේක තමයි අපි ගත්ත photos ටික. එතකොට දැන් අපිට තියෙන්නේ ඔන්න දැන් ඔක්කොම හරි මේක සම්බන්ධ විස්තරات තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේක post කියන එකට යන්න. හරි. මේක මේ විදිහට post කරාට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ එක click එකක් කරලා මේක කෙනෙක් buy කරොත් ඔයාලට මෙන්න මෙතෙන්ට අවිල්ල බලන්න පුළුවන් adsense එකට. එතකොට මේකෙදී අපිට හම්බ වෙනවා commission එක 415ක්. එතකොට මෙන්න මේ විදිහට තමයි මේකේ commissions එකතු වෙන්නේ. එතකොට ඔයාට මේ වගේ දවස ගානේ post add කරන්න පුළුවන් ඔයාගේ Facebook එකට. ඒ වගේම තමයි ඔයාට WhatsApp status දාන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් තියෙන social media use කරලා මේ hot deals වලින් featured products වලින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේක හරහා promote කරන්න. දැන් අපි බලමු කොහොමද දෙවනි ක්‍රමයට product එකක් promote කරන්න කියලා. මේකට අපිට කරන්න ඕනේ සාමාන්‍ය අපි AliExpress එකේ බාණ්ඩ මිලදී ගන්න site එකට යන්න ඕනේ. මේ site එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන තියෙන product එකක් select කරගන්න. දැන් මම මෙන්න මේ product එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් extension එකක් තියෙනවා Ali Save කියලා. මෙන්න මේ extension එක ඔයාලට download කරගන්න පුළුවන් ඔයාගේ browser එකට. ඒ කියන්නේ web browser එකට මේක download කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි mobile phone එකක් use කරන කෙනෙක්ට ඔයාලට මේක screenshot ගන්න පුළුවන් මෙන්න මේ photos ටිකේ. ඒ වගේම තමයි ඔයා Ali Save extension එක use කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ main images කියලා මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ මේ images ටික download වෙනවා. ඊට පස්සේ ඔයා මේ link එක copy කරගන්න. මේ link එක copy කරගෙන ඊට පස්සේ ඔයා යන portal එකට. ඔයාගේ portal එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන tools කියලා ඒ වගේම තමයි මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් quick access කියන එකෙත් link generator කියලා තියෙනවා. මේ link generator එකට යන්න ගිහිල්ලා ඔයාට මේ tracking ID එක default කියලා තියාගෙන මෙන්න මේ page URL කියන එකට මෙන්න මේ URL එක paste කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට get tracking link කියන එකට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් the tracking link has been generated successfully කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක copy කරගන්න. ඊට පස්සේ නැවත වතාවක් ඉතින් social media වලට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට මේ account එක මම use කරනවා. ඕනෙම විදියකට මේක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඔයාට වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේ වෙබ්සයිට් එකට ඔයාට පුළුවන් සෝෂල් මීඩියා හරහා ට්‍රැෆික් එකක් ජෙනරේට් කරගෙන ඒක හරහා මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික ඔයාට ලින්ක් කරන්න පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ. ගැටලුවක් නැහැ මොන විදියට කරත්. ඔයාලගේ මේක ක්ලික් කරලා ගිහිල්ලා කෙනෙක් buy කරොත් ඔයාට ඊට පස්සේ දැන් උදාහරණයක් විදියට මෙන්න මේකේ commissions අපිට හම්බ වෙනවා. එතකොට මේකට අපිට කොච්චර commissions ගෙවනවද ඒ වගේ දේවල් අපිට බලා ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. දැන් මේක අපි දන්නේ නැහැනේ කොච්චර commission ප්‍රමාණයක් ගෙවනවද කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ නැවත වතාවක් portal කියන එකට යන්න. ඊට පස්සේ tools කියන එකේ ඔයාට බලා ගන්න පුළුවන් site stripe කියලා එකක් තියෙනවා. මේකට යන්න. ගිහිල්ලා මෙන්න මේ site stripe එක enable කරගන්න. enable කරලා නැවත වතාවක් AliExpress site එකට ගිහිල්ලා මේ site එක refresh කරගන්න. right. refresh කරලා පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මේකට ගෙවනවා commission එක 107ක්. එතකොට මෙන්න මේක අපි promote කරොත් indirect linking commission එක හම්බ වෙනවා රුපියල් 257ක්. මෙන්න මෙතනිනුත් අපිට පුළුවන් මෙන්න මේ විදියට මේකේ link එක generate කරන්න. මෙන්න මේ text කියන එකට ගියාට පස්සේ මේක
generate කරගන්න පුළුවන්. ඒ වගේම තමයි image මේ materials ගන්නත් මෙන්න මෙතනින් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රම දෙක හරහාම products promote කරන්න. හරි. මම හිතනවා දැන් ඔයාලට products promote කරන එක සම්බන්ධව හොඳ idea එකක් ඇති. ඒ කියන්නේ Facebook account එක, TikTok එක, ඒ වගේම තමයි මෙන්න මේ වගේ ඕනම දෙයක් හරහා ඔයාලට පුළුවන් මේ දේ promote කරන්න. ඒ වගේම තමයි මම ඔයාලට මෙතෙන්දි තවත් අලුත් strategy එකක් කියලා දෙනවා. ඒ කියන්නේ Pinterest හරහා අපිට පුළුවන් මෙන්න මේ products promote කරන්න. මේකත් ඇවිල්ලා හොඳ method එකක් ඔයාලට දීර්ඝකාලීනව ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකද මේ දේවල් අන්තර්ජාලයේ තියෙන තරම් ඔයාගේ link එක මෙතෙන්දි promote වෙනවා. එතකොට ඒ හැම link එකක් click කරලා කෙනෙක් මේ දේවල් buy කරනවා නම් ඒ හැම එකකටම ඔයාලට commissions ලැබෙනවා. ඉතින් මෙතෙන්දි ඔයාලට කරන්න තියෙන Pinterest එකට ගිහිල්ලා ඒකේ වැඩිපුරම interest මේ වෙද්දි trending topics ටිකක් හොයාගෙන මෙන්න මේකට අදාළව තියෙන දේවල් අපි Pinterest එකේ pin කරන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ Pinterest එකේ මෙන්න මේ products pin කරන්න කියලා. මේකට ඔයාලට අවශ්‍ය වෙන Pinterest account එකක් මේ Pinterest account එක create කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට පහලින් video එකක් දීලා තියන්නම් ඒක බලන්න. එහෙම නැත්නම් ඔයාලට YouTube එකේ video එකක් බලන්න පුළුවන් කොහොමද Pinterest account එකක් create කරගන්නේ කියලා. Right, මේ Pinterest එකේ home feed එකට ආවම මේක business account එකක් විදිහට create කරගන්න. ඊට පස්සේ මෙන්න මේ analytics වල තියෙනවා trends කියලා එකක්. මේ trends කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැනට තියෙන trending ම topics මේක හරහා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ keywords මෙතෙන්දි තියෙනවා. හරි මෙතනින් ඊට පස්සේ country එක විදිහට අපිට මේ විදිහට select කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන තියෙන country වලින් එකක්. මම United States කියන එක select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දැනට තියෙන trending ම keywords. එතකොට මේකෙදි ඔයාලට තවත් filters add කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට growing trends ඒ වගේම තමයි top yearly trends, monthly trends මේ විදිහට ඔයාලට මාරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක end date එකක් ඔයාලට select කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මොන වටද මේ products මෙතෙන්දි select කරගන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රොනික්ස් කියන එක දුන්නොත් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික්ස් වල මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක අයින් කරගන්නවා. ඔයාලට පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මෙතන ගත්තේ. ඊට පස්සේ මේකේ age categories ඔයාලට select කරගන්න පුළුවන්. gender එක select කරගන්න පුළුවන්. මේ විදිහට තවත් keywords ඔයාලට මේකට add කරගන්න පුළුවන්. හරි. මම මෙතනින් මේ fall nails කියන එක අරගන්නවා. අරගෙන AliExpress site එකට ගිහිල්ලා මෙන්න මේක search කරන්න. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ rate up products ඒ වගේම තමයි මෙන්න මෙතනින් plus කියන එකත් ඔයාලා select කරගන්න. මේක මගේ මෙතඩ් එකක්. ඒක ඔයාලට අවශ්‍ය නම් ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැතුව යන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ තියෙන්නේ. හරි. මේ ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරගත්තම ඒකට ගෙවන ප්‍රමාණය ඒ හැම දෙයක්ම මේ සයිට් ස්ට්‍රයිප් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ අපිට link එක copy කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට copy කියන එකට ගිහිල්ලා. ඊට පස්සේ මේ images ටික ඔයාලට Ali save එක හරහා download කරගන්නත් පුළුවන්. මේ ටික ඔක්කොම කරගත්තම දැන් උදාහරණයක් විදිහට මම මෙන්න මේක download කරගන්නවා. download කරගත්තා ඊට පස්සේ මේක පොඩි වෙලාවකින් අපිට download වෙනවා download වුණාට පස්සේ මම කරන්න ඕනේ මෙන්න මේ විදිහට canva.com කියන website එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයා search කරන්න Pinterest video pins කියලා. right මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් Pinterest video pin කියලා මෙතෙන්දි search කරනවා මම. හරි ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනින් theme එක මේ විදිහට beauty කියන එක දෙන්න. right ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් color එක අවශ්‍ය විදිහට select කරගන්න ඔයාට අවශ්‍ය template එක. ඊට පස්සේ මම මෙන්න මේ template එක select කරගන්නවා. select කරගෙන customize this template කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම upload කියන එකට ගිහිල්ලා දැන් මේ විදිහට video කියන එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ upload files කියන එකට ගිහිල්ලා මෙතනින් මම download කරගත්ත දැන් මේ video එක මේකත් මම මෙතෙන්ට upload කරගන්නවා. right ඊට පස්සේ ඔයාට මේක පොඩි වෙලාවක් යද්දී upload වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ video එක අපිට replace කරන්න පුළුවන් මෙතෙන්ට. right ඒ වගේම තමයි මේකේ background color එක අපිට change කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඕනෙම දෙයක් මෙතෙන්දී අපිට කරගන්න හැකියාව තියෙනවා. right මම හිතනවා මේ දේවල් ගැන ඔයාට පොඩි idea එකක් ඇති කියලා. මේක upload වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ video එක මෙතෙන්ට drag and drop කරන්න. මම පෙන්නන්න මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මේක drag and drop කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ video එක මෙන්න මෙතන play කරන්න හැකියාව තියෙනවා. හරි මේක ඔයාලට මේ විදිහට edit කරගන්න පුළුවන්. edit කරගන්න එක සම්බන්ධව මම ගොඩක් කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වෙන නිසා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක edit කරගත්තාම මෙන්න මේ share කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේක download කරගන්න. download කියන එකට ගිහිල්ලා mp4 video එකක් විදිහට ඔයාලට මේක download කරගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එක download වෙලා ඉවරනාට පස්සේ ඔයා යන්න නැවත වතාවක් Pinterest account එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මේකට ගිහිල්ලා create idea pin කියන එකට යන්න. right මේකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අර ෆයිල් එක මෙතෙන්ට බ්‍රවුස් කරගන්න පුළුවන්. right මම මෙන්න මේ විදිහට මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේකේ ටයිටල් එක විදිහට ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. මෙතන තියෙනවා දැන් අපි මේකේ තියෙන දේම ඔයාලට ඇඩ් කරගන්න හැකියාව තියෙනවා. right මම මේ විදිහට
මෙන්න මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙන්න මේ ඩීටේල්ස් එක දීලා chat GPT එකෙන් ඔයාලා ටයිප් කරගන්නත් පුළුවන්. මම මේක පෙන්වන්න අවශ්‍ය නිසා මේකම ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට link එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න text කියන එකට ගිහිල්ලා මේක copy කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මේ link එක ඇඩ් කරන්න. ඊට පස්සේ මේ board කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතෙන්දී දැන් මේකට අදාළ හරි board එකක් create කරගන්න ඕනේ. ඉතින් මම මේ passion කියන board එකෙන්ම මේක ඉස්සරහට යනවා. Right. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන් text එකක් ඇඩ් කරගන්න ඕන. Right. ඉතින් මේකදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට nail art, ඒ වගේම nail design, ඒ වගේම fold nail මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න මේ text එක. ඇඩ් කරගෙන ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් මේ video එක තියෙනවානේ. ඊට පස්සේ මෙන්න මේක publish කරන්න පුළුවන්. Right. ඊට පස්සේ මෙන්න මේ විදිහට video pin එක upload වෙනවා. Upload වුණාට පස්සේ මේක ඔයාලට Pinterest එකේ search කරන ඕනම කෙනෙක්ට පෙන්නනවා. ඊට පස්සේ මේක සර්ච් කරලා මෙන්න මේ link එක click කරලා මේක කෙනෙක් buy කරන්න ගියොත් ඔයාලට ඊට පස්සේ මෙන්න මේකේ හම් වෙන commission එක උදාහරණයක් විදිහට මෙන්න මෙතන පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ commissions ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි සරලවම මේකෙදි සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ methods තුනක් කියලා දුන්නේ. ඉතින් ඔයාලා තවත් website එකක් හදාගෙන මේ වගේ ඕනම දෙයක් කරලා මෙන්න මේක අරහා ඔයාලට promote කරන්න හැකියාව තියෙනවා මේ දේවල්. හරි මං හිතනවා දැන් මෙන්න මේ ක්‍රම කිහිපය අනුව ඔයාලට මුදල් උපයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට්. දැන් අපි මුදල් උපයා ගත්තට පස්සේ මේ මුදල් අපි බැංකුවට ලබා ගන්න අවශ්‍යයි. එහෙමනම් අපි මේකට බැංකු ගිණුම ඇඩ් කරගන්න ඕනනේ. අපි දැන් බලමු කොහොමද මෙන්න මේකට ඔයාගේ ලංකාවේ තියෙන බැංකු ගිණුම ඇඩ් කරගන්නේ කියලා. හරි බැංකු ගිණුමේ තොරතුරු ඇඩ් කරගන්න ඔයාලට මේ විදිහට payment information කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි form එකක් තියෙනවා fill කරගන්න. මෙතෙන්දි කියනවා please fill all information for english කියලා. ඒ කියන්නේ english වලින් මේක සම්පූර්ණයෙන් fill කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ බැංකු ගිණුම තියෙන රට මොකක්ද කියලා අහනවා. මම ශ්‍රී ලංකා කියන එක select කරගන්නවා. ඊට පස්සේ currency එක USD විදියට තියෙන්නේ. එහෙම නැත්නම් united state dollars කියන විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ card holder name කියලා මෙතෙන්දි තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ account holder ගේ name එක මෙතෙන්ට add කරගන්න. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න බැංකු පොතේ තියෙන නිවැරදිවම AB අකුරක්වත් වෙනස් කරන්න නැතුව මෙතෙන්ට add කරන්න. එහෙම නැති වුණොත් මේ payments ලබා ගන්න බැරි වෙනවා. මේ bank account එකේ book එකේ තියෙන විදියටම මේක මෙතෙන්ට type කරගන්න. හරි ඊට පස්සේ අහනවා BIC. BIC කියන්නේ මොකද්ද? BIC කියලා කියන්නේ bank identification code. එහෙම නැත්නම් swift code කියලා අපි මෙතෙන්දි කියනවා. මේ swift code එක ඔයාලට internet search කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාගේ bank එක Hatton National Bank නම් Hatton National Bank PLC swift code මේ විදිහට search කරාට පස්සේ ඔයාලට online මේක බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට සැකයක් තියෙනවා නම් පුළුවන් ඔයාගේ bank එකට call එකක් දෙන්න දීලා අහන්න මොකද්ද අපේ බැංකුවේ සේෆ් කෝඩ් එක කියලා. එහෙම නැත්නම් BIC එක මොකක්ද කියලා අහන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කියයි ඒක ඔයා සටහන් කරගෙන මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. නිවැරදිව ඇඩ් කරගන්න ඒකක් වරද්දන්න එපා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් beneficiary bank name කියලා තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ නම මොකක්ද කියලා ඒකත් ඔයාලට ඔන්ලයින් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ account book එක අරගන්න පුළුවන්. passbook එක අරගෙන ඒක තියෙන විදිහට මේකේ බැංකුව ටයිප් කරගන්න පුළුවන් මෙතෙන්ට. ඊට පස්සේ ඔයාගෙන් අහනවා අවසානෙටම account number කියලා. ඒ කියන්නේ බැංකු ගිණුමේ අංකය. මේක નિවර්දිව මෙතෙන්ට ඇඩ් කරලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙන ඇඩ් කියලා බටන් එකක්. මේක ඇඩ් කියන එකට යන්න. හරි මේ බැංකු ගිණුමේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේක රුපියල් විදියට තියාගන්නත් පුළුවන් මෙන්න මේ ලැබෙන මුදල්. ඒ වගේම තමයි ඔයාලට ඩොලර්ස් විදියටත් මේක තියාගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන ඔයාගේ බැංකුවට ගිහිල්ලා මේ වෙද්දි ඔයාලට රුපියල් තියෙන account එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලට USD account එකකුත් ඔයාලට ආරම්භ කරන්න පුළුවන් ඔයාගේ බැංකුව මොකක් වුණත්. ඉතින් ඔයාලට කරන්න තියෙන කිහිල්ල කියන්න මම මෙන්න මේ විදියට මෙන්න මේ වගේ part time එකක් කරනවා. මට ඩොලර්ස් විදියටම මගේ මුදල් තියාගන්න අවශ්‍යයි. මට ඩොලර්ස් එනවා මෙන්න මේ විදියට. මේකට මට account එකක් create කරගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට account එකක් create කරලා දෙයි bank එකෙන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ dollars විදියට මේක තියාගන්න පුළුවන්. මොකද එතෙන්දි තම් කිසි වාසියක් තියෙනවා. මොකද ඔයාලට rate එක වැඩි දවසක් බලලා මේක exchange කරගන්න පුළුවන්. නැත්නම් automatically එදා තියෙන rate එකෙන් exchange වෙලා තමයි ඔයාලට මේ dollars ඔයාගේ බැංකුවට ලැබෙන්නේ. ඉතින් ඒකත් ඇවිල්ලා ඔයාලට මතක තියාගන්න අවශ්‍ය නිසා මම කිව්වේ. හරි ඊළඟට අපි වැදගත්ම කාරණයක් තමයි මෙන්න මේ විදියට අපි උපය ගන්න මුදල් withdraw කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා withdraw කියලා බටන් එකක්. මේකට යන්න ගියාට පස්සේ ඔයාලා earn කරපු මුදල් මෙන්න මෙතෙන්දි ඔයාලට පෙන්නනවා. පෙන්වුවට පස්සේ මෙතෙන්දි මම ඔයාලට recommend කරන්නේ මේ ඩොලර්ස් 16ක් අනිවාර්යයෙන්ම ඕනනේ මේකෙදි withdrawal එකක් දාන්න. හැබැයි 16ක් හොයාගත්ත එකම ඔයා withdrawal එකකට යන්න එපා. අඩුම ඩොලර්ස් 100ක් 200ක් මේක හරහා earn කරලා ඒක එකපාරට withdraw කරගන්න. මොකද ඔයාලා මේකෙදි බැලුවොත්
ඩොලස් 15ක ෆී එකක් ගන්නවා මේගොල්ලෝ withdrawal එකක් request කරනකොට. එතකොට ඔයා ඩොලස් 16ක් withdraw කරොත් ඔයාගේ bank account එකට ලැබෙන්නේ ඔයාට ඩොලස් 1යි. ඉතින් මේක ඇවිල්ලා withdraw fee එකක් ගන්න නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මොකද ඒක ඔයාට අවම කරගන්න තියෙන හොඳම දේ තමයි ඔයා ඩොලස් 100ක් 200ක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් earn කරලා ඊට පස්සේ එකපාර withdrawal එකක් දාන්න. එතකොට 100ක් දැම්මොත් ඔයාලට ඩොලස් 85ක් ඔයාගේ bank account එකට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ AliExpress affiliate කියන මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාලා වැඩ කරන්නේ. ඒ වගේම තමයි මේකේ ඔයාලට මම මේ කියලා දුන්නු දේවල් වලින් බැහැරව ඔයාලට ඕනම දෙයක් මේක හරහා කරන්න පුළුවන්. ඔයාලට තවත් තියෙන social media accounts ඇති මේ වගේ දේවල් වල ඔයාලට share කරන්න පුළුවන්. ඒ වගේම තමයි Facebook page එකක් හදාගත්තොත් ඔයාලට post කරන්න පුළුවන් කාලයක් මේකේ හොඳ income එකක් එනවා නම් YouTube channel එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේ දේවල් promote කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා products ගෙන්න ගත්තන් පස්සේ දැන් මොන හරි දෙයක් ඔයා ඕඩර් කරලා ගෙන්නනෝනේ මේකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න මේක unbox කරන විදිය, ඒ වගේම මේක පාවිච්චි කරන විදිය, මේ දේවල් අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඇඩ් කරන්න TikTok එකට, ඒ වගේම තමයි YouTube Shorts වලට ඇඩ් කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට පුළුවන් මෙන්න මේකෙදි කෙලින්ම රීඩයරෙක්ට් කරන්න මෙන්න මේ ඔයාගේ affiliate link එකට. ඒක හරහා ආවොත් එතකොට ඔයාට commission එකක් මේක හරහා එකතු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ දේවල් පාවිච්චි කරන්න. මම කියලා දුන්න දෙයින් බැහැරව ගිහිල්ලා තව ටිකක් හොයන්න මේ සම්බන්ධව හොයලා ඔයාලගේ මෙතඩ් එකක් හදාගන්න, ඉන්කම් එකක් හදාගන්න. ඉතින් මම හිතනවා මේ දක්වා මම ගෙනාපු හැම කරුණක්ම ඔයාට පැහැදිලි ඇති කියලා. අපැහැදිලි තැනක් තියෙනවා නම් කලින් වීඩියෝස් වල වගේම කියන්න තියෙන සෝෂල් මීඩියා පාවිච්චි කරලා මාව සම්බන්ධ කරගන්න. එහෙමත් නැත්නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් විදියට එකතු කරන්න. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහසක් අනිවාර්යෙන්ම අමතක කරන්න නැතුව දාගෙන යන්න. ඉතින් මොකද හිතන්නේ තවත් මේ සම්බන්ධ වීඩියෝ එකක් අවශ්‍යද? ඒ වගේම තමයි ඔයාලා මෙන්න මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් අපිව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වටිනා අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. එතෙක් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.